බදවසක්කාාදරණ දව පපුතේ මඟද ස දානං වෙන්නේ හතර ශ්‍රේණයේ පරිසරය විසේනිරුදේශයට අදාළව. අයිතිහාසික ස්ථානම් පිළිබඳව තොරතුරු සිවීමට නියමිතවති පෙනවා. එයනුව මං අදයාලට කියලා දෙන්නේ යන්නේ ඩෝසන් කොළන්න පෙළිබඳව විිස්තරයා. කපිතාන් ඩෝසන්සිහිකිරීම සඳහා බ්‍රිතාන්‍ය පාලකය නිෙසින්. ශ්‍රී ලංකාවි කොල්ලම්ඹ මහනුවර මාර්ගයේ කඩුගන්නාවි පිහිටි පොල් ආසන්න ඉදි කරලා තියෙන සුදු ඉස්මාරක කනුව ඩෝසන් කොළුණ කියලහඳදුන්නනවා. මෙහි උත්ස අඩි දෙසීයක් පමණ වෙනවා. බිතානයන් විසින් මෙරට ඉදිකරපු මුල්ම මහා මාර්ගෙ බවට පත්වෙෙන්නේ කොළඹ මහනුවුවර මාර්ගය. මෙහි වැඩ කටයුතු එදදා සටසිය විස්සේදි පමණ ආරම්භ වෙනවා. මෙ මාර්ගෙ වරකපොලින් දං අබම් පිටියදක්වාවනු සැතපුම් එකොල් හක් පමණ දුරපමාණය. ඉදිකිරීම ොස් ස් න ක්ෂණ යටතයත් මාර්ගගේ ඉතිරි සම්පූර්ණ දුර ප්‍රමාණ ඉදිකිරීම කැප්ටන් ෝසන්ගේ අධීක්ෂණ යටතේත් සිදුකිරීමට නියමිත වෙලා තිබුණා. මාර්ගි ඉදිකිරීම ආරම්භ වී වැඩකටයුතු දිගටම කෙරී ගෙන ගියාත් අවා සනාවකට වගේ මේ වැඩ කටයුතු සම්පූර්ණ කරන්න කලින් කැපටන් ඩෝසන් හද්දිසිී අසනීප වෙනවා. ට ප්‍රතිකාරකිරීම සඳහා කොල්ලම්ඹ ඇැගෙනයනෝ. කොමුණත් ඉදදාා සටසය විසිනමේ. මාර්තු විසි අටවෙනිද වෙනකොට කොළඹදි කැප්ටන් ඩෝසන් මෙලොව හැර යනවා ඔහුගේ මරණය විස සහිත සර්පයකුගේ දෂ්ටකිරීමක් නිසා සිදුවෙන්නට ඇති කියේලා විශ්වාස කරනවා. මාර්ගගේ ඉදිකිරීමදි කැප්ටන් ඩෝසන් සින් සිදුකරන ලද කැප්ප කිරීම් ඇගීමකට ලක් කරන්න. ඔහුන්ගේ මිතුරන්ට හිතෙනවා. ඉට පස්සේ අදාළ යෝජනාවක් එවකට ආණ්ඩුකාරවරයා වෙතට ඉදිරිපත් කරන්න ඔහුන් කටයුතු කරනවා. ෝසන් සින් මාර්ගය ඉදිකරන කාලයේ සිටි බාන්ස් ආණ්ඩුකාරවරයා ඒ වනවිට නික්ම ිහිල්ල හිටියත් ඉන් පසුව පැමිණි සර් රෝබට් හෝටන් ආණ්ඩුකාරවරයා කැප්ටන් ඩෝසන් විසින් සිදු කනලද මේ වටිනා සේවය දැකහඳුනාගනමින් ඉදිරිපත් කනලද යෝජනාවට තමන්ග අනුමැතියල බාදෙනෝ ඒනු වැටයුතු සිද්ධවෙමින් කැප්ටන් ෝසන්වින්වෙන් ඉදිකරන ස්මාරකය කඩුගන්නාව ගල්ලබින්ි ස්ථානයට. ත්තංන් පොල්ලට ආසන්නව පෙහිටවීමට සැල්ල සුම් කරනවා. ඉට මුල් ගලතැබේීම එංගලන්තේ වෙලින්ටන් ආධිපාදවරයා අනුස්මරණය කරනු සඳහා. ලඩනේ හයිට්පාකිි තනපු කොළුනට මුල්ගල තැබූ දෙනයේදීම සිද්දු කරනු ලබනවා. ඉදිකර නිමකනු ලැබූ ඩෝසන් කුළුණේ උස ලන්ඩන් වෙලින්ටන් කුළුුණේ උසට සමාන වෙනවා. මේ උස අඩි දෙසීයක් පමණ වෙනවා.